ඔබට ජයග්‍රහී දිනයක් ප්‍රාර්ථනා කරමින් Change Within අද තවත් වෙනස් වූ මාතෘකාවක් ඔස්සේ කරුණු ගෙනහැර දක්වන්නටයි මේ සූදානම් වෙන්නේ. මොකද්ද මේ වෙනස් වූ මාතෘකාව? ජීවිතයේ දිගේ නිින්දෙන් ඇවිදගෙන යන්නට එපා කියන මාතෘකාව තමයි අද අපි ඔබට ගෙන එන මේ සුවිශේෂී මාතෘකාව. මොකද්ද මේ නිින්දෙන් ඇවිදගෙන යනවා කියලා අදහස් කරේ ජීවිතය ගැන? දැන් අපි බැලුවොත් එහෙම පුද්ගලයෙක්ගේ ලස්සන අපි මනින්නේ කොහොමද? ඇඳ පැළඳගෙන ඉන්න දෙයින්ද? පළඳගෙන ඉන්න දෙයින්ද? ගාන ආලේපනින්ද? ඉතින් ඒ ආකාරයට භෞතිකව පෙනුමෙන් පුද්ගලයෙක්ගේ ඒ ප්‍රියමනාප ස්වභාවය එහෙම නැත්නම් පුද්ගලයෙක් ලස්සන ස්වභාවය අපිට මනින්නට පුළුවන්ද? ඒ මිනුම් දණ්ඩ විතරක් අපිට ප්‍රමාණවත්ද? ඒ කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙනම් මේ පුද්ගලයෙක්ගේ කතාබහ ඔහු ඕනෑම පිරිසක් ඉදිරියේ කොහොමද කැපී පෙනෙන්නේ කියන කාරණා ගැන අපි සුවිශේෂීව හිතන්නට වෙනවා. ඉතින් මෙහෙම හිතනකොට ඔහුගේ කතාබහ වෙන්න පුළුවන්, ඔහුගේ හැසිරීම වෙන්න පුළුවන්, අන් අය ප්‍රියකරන තත්වයට පත්වෙච්ච පුද්ගලයෙක් වෙලා ඔහු ඔහෝ ඇය. ඉතින් ඒ නිසා තමයි ඔහු ඒ සමාජය තුළ එහෙම නැත්නම් ඔහු ඒ කණ්ඩායම තුළ කැපී පෙනෙන විශේෂිත පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙන්නේ. ඔවුන් කොහොමද මේ වේගවත් සාර්ථක වීම ලබා ගත්තේ කියන ගැටලුව කුකුස අපිට නිරන්තරයෙන් පැන නගිනවා. මේ විදිය පිරිසක් එක්ට්‍රස් කරගන්න, මේ විදිය පිරිස ආකර්ෂණය කරගන්න ඔවුන් කොහොමද මොන විදිය ක්‍රමවේදයන් ඔස්සේද ඔවුන් පියමැන්නේ? ඉතින් මේ අයකුගෙන් කෙනෙකු වෙන්නට ඇති සමහර විට ඔබත් ඉතින් ඒ විදිහට බලද්දී මේ විදිය කෙනෙකුනම් ඔබ ඒ தત્ත්වය කොහොමද ළඟා කරගත්තේ කියන කුකුස අනිත් අයටත් ඇති කරලා තමයි ඔබ ඒ තැනටපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිය පුද්ගලයන්ගේ මේ ආකර්ෂණීය ස්වභාවය කැපී පෙනෙන මූලිකම හේතුවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ඔවුන්ගේ පර්සනලිටි එක. ඒ කියන්නේ ඔවුන් සතුව තියෙන සුවිශේෂී වූ පෞරුෂත්වය. ඉතින් මේ පෞරුෂත්වය ඉස්මතු වීම තුළ ඔහු ඇය අමුතුවෙන් අඳින පළඳින, අමුතුවෙන් ගාගෙන එන, අමුතුවෙන් වෙනත් කටයුත්තෙන් බාහිරට ඔප්නං වෙන දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුගේ ඇයගේ ඒ සතුව තියෙන පෞරුෂත්වය පාවිච්චි කිරීම තුළ ඔහු හෝ ඇය සුවිශේෂී පුද්ගලයෙක් බවට පත් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඔවුන් දෙස බලද්දී හොඳ අවස්ථාවන් මේක අපි කියන ඔපචුනිටීස් කියලා ඉංග්‍රීසියෙන්. මේ විදිහ හොඳ අවස්ථාවන් ඔවුන්ට නිරන්තරයෙන් ආකර්ෂණය වෙනවා. ඔවුන්ට හොඳ අවස්ථාවන් නිරන්තරයෙන් ලැබෙනවා. ඉතින් ඒ විදිහ පුද්ගලයෙක් බවට ඒ පුද්ගලයා පත් වෙන තත්ත්වයකයි පවතින්නේ. සුව පහසු වෙන්නට පුළුවන්, මුදල් වෙන්නට පුළුවන්, යාන වාහන වෙන්නට පුළුවන්, සැප සම්පත් වෙන්නට පුළුවන්. අන්න ඇයට වඩා ටිකක් ඉක්මනට ඒ පුද්ගලයන්ට ඒ දේවල් ලබා ගන්නට ආකර්ෂණය කරන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒක බොහොම සුවිශේෂී තත්ත්වයක් නේ පුද්ගලයන් සතුව තියෙන. ඔවුන් සතුව තියෙන සුවිශේෂී හැකියාවක්. ඉතින් මේක ඇත්තටම කිව්වොත් එම රහසක්. එහෙනම් මේ රහස අපි ක්‍රමක්‍රමයෙන් ලිහා ගන්නට අවශ්‍ය වෙනවා. එහෙනම් අපිට වැඩසටහන් කීපයක් ඔස්සේ මේ රහස අපිට ලිහින්නට වෙනවා. කොයි විදිහ තත්ත්වයක්ද, කොහොමද මේ තත්ත්වයන් ළඟා කරගන්නේ, මොන විදිහ ක්‍රමෝපායන්ද මේකට තියෙන්නේ, මොන විදිහ තත්ත්වයන්ද හිතන්නට ඕනේ, කොහොමද මේ සිතුවිලි පහළ කරගන්නේ, මේවට අනුගමනය කරපු දේවල් තියෙනවද, මේවට යම්කිසි න්‍යායාත්මක පසුබිමක් තියෙනවද, මෙන්න මේ දේවල් ගැන අපිට සුවිශේෂීව හදාරන්නට වෙනවා. එහෙම නැත්නම් සුවිශේෂීව ඉගෙනගෙන තමයි මේ කටයුතු කරන්නට වෙන්නේ. එහෙනම් අපි මේ ගැන අපි බලන්නට වෙනවා. මොකද මේ தත්ත්වය මාර ඔබට පෙර කිව්වා සේම බාහිරි පිටින් අපිට ඇති කරන්නට පුළුවන් කමක් තියෙන தත්ත්වයක් නෙමෙයි. ඒ කියන්නේ බාහිරින් මේ පුද්ගලයා අනිත් පුද්ගලයන්ට ප්‍රියමනාප සමාජශීලී ඒත් එක්කම සමාජයේ ගරු කරන සමාජයේ පිළිගන්නා වූ කෙනෙක් බවට අපිට එක හෙළාම පත් කරන්නට හැකියාවක් නැහැ. නමුත් ඒ පුද්ගලයා තුළ තියෙන පෞරුෂත්වයේ තියෙන සංවර්ධනයත් එක්ක ඒ පුද්ගලයාගේ පෞරුෂත්වයේ තියෙන ඒ ඔප්නැංවීම ඒ தත්ත්වයන් එක්ක ඔහු හෝ ඇය සුවිශේෂී පුද්ගලයෙක් බවට මේ සමාජය තුළ පත් වීම නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම බලනකොට මේ පුද්ගලයෝ විවිධ ක්‍රමවේදයන් එහෙම නැත්නම් ක්‍රමෝපායන් එහෙම නැත්නම් ඔවුන් අනුගමනය කරන විවිධ ක්‍රියාමාර්ගයන් ඔස්සේ තමයි මේ தත්වයන් උපමට්ටම් කරගෙන තියෙන්නේ, සංවර්ධනය කරගෙන තියෙන්නේ, ශක්තිමත් කරගෙන තියෙන්නේ, මුහුණ දෙන ස්වභාවය වෙනස් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒවා ගැන අපි හදාරන්නට වෙනවා මේ தත්වයන් ගැන අධ්‍යයනය කරන්නට නම්. ඒත් සමගම
ඔවුන්ගේ පෞරුෂත්වයේ තියෙන අංගයන් ඔවුන්ගේ පෞරුෂත්වයේ ක්‍රියාත්මක වන ආකාරයන් පිළිබඳව අපිට හදාරන්නටම වෙනවා මේ ගැන කියා ගන්නට. එහෙනම් අපි බලමු ඔබට කොහොමද මේ තත්ත්වයන්ට ළඟා වෙන්නට තියෙන හැකියාව පිළිබඳ. ජීවිතයේ දිගේ අඳුරේ නොයන්නට එහෙම නැත්නම් නිින්දෙන් නොයන්නට ඔබට අත දෙන වැඩසටහන් මාලාවේ 10වන වැඩසටහනත් එක්කයි ඔබ අප මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් 10වන වැඩසටහන තුලදී ඔබට බොහොම සුවිශේෂී කරුණු කාරණා අපි අනාවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ජීවිතය බැබළෙන මිනිසුන්, ජීවිතය දීප්තිමත් වෙන මිනිසුන්, අන් අය ඉදිරියේ සුවිශේෂී පිළිගැනීමක් ඇති මිනිසුන් ඕනෑ තරම් ඉන්නවා. ඉතින් ඒ පුද්ගලයන්ගේ ඒ තත්වයන් ළඟා කර ගැනීම පිළිබඳව තමයි අපි මේ වැඩසටහන් පුරාවට කතා බහ කරන්නේ. ඉතින් මේ අපි කතා බහ කරා ඔබට මතක ඇති ලැරි කිං ගැන පසුගිය එපිසෝඩ් එක. ඉතින් ඔබට පුළුවන් පසුගිය එපිසෝඩ් එක නැවත නරඹන්නට යාල් ටීවී යූටියුබ් නාලිකාව ඔස්සේ. ඉතින් ඊට පසුව මේ නරඹනවා නම් ඔබට වඩාත් පහසු වෙවි. ඉතින් මේ ලැරි කිං දවසක් එනවා ලැරි කින්ට කෝල් එකක්. එහෙම නැත්නම් ඇමතුමක් එනවා කාගෙන්ද කලමනාකරුගෙන්. ලැරි අයෙක්පු ජොබ් එකෙන් ඉවත් වුණා. දැන් ඔන්න ලැරිට එනවා කෝල් එක. මොකද්ද මේ ඇමතුම එන්නේ කෙනෙක් ජොබ් එකෙන් අයින් වුණා. ලබන සඳුදා ඉඳන් ඔයා එයා කරපු ෂෝ එක කරන්න ඕනි. ඔන්න දැන් සඳා තියෙනවා ඉදිරිපත් කිරීම. ලබන සඳා ඉඳන් ඔයා එයා කරපු වැඩේ කරන්න ඕනි කියලා තමයි ඔන්න කියන්නේ. ලැරීට පුදුම සතුටක් ආවේ. දැන් ඔහුගේ මහා සිහිනයක් තිබ්බනේ මේ විදිහේ නිවේදකයෙක් වෙන්න. ඔන්න දැන් ඒ සිහිනය ඉෂ්ට වෙන තත්ත්වය තමයි ඔහුට ඇති වෙන්නේ. ඉතින් ඒ සතිය ඉඳලා මේ සතියන්තේ ඉඳලා ඔහු නිදා නොගත් බව තමයි ඔහු කියන්නේ. මේ මොකද අර ඒ සිහිනේ ඉදිරිපත් කිරීම ඔහුට කරන්නට හැකියාව ලැබීම කියන කාරණේ ඔහුට ලැබෙන නිසා නිින්ද නොගත් කාල සීමාව ඔකේ සතියන්තේ කියලා තමයි ඔහු කියන්නේ. ඔහු ඒ සඳුදා ඉඳන් කරන ආකාරය ප්‍රැක්ටිස් කරනවා. දැන් මම සඳා ඉඳන් මම මෙහෙම තමයි ඉදිරිපත් කරන්නේ. මෙහෙම තමයි කියන්නේ. ඔන්න ඒ ටික පුරුදු වෙනවා. ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඒ විදිහට කරලා මේ වැඩසටහන අරඹන්න ඔහු දැන් ඔන්න සූදානම් වෙනවා. නිෂ්පාදක ලැරිට කියනවා මේ අද සිට ඔබ යන්නේ ලැරි කිං කියන නමින්. ඉතින් මේ ලැරි කිං කියන නමින් තමයි යන්නේ ඔබගේ අද සිට නම. හැබැයි මෙයාගේ නම ලැරි සින්ක්ලයර් තමයි නම. එතකොට ලැරි කිං කියන නමින් තමයි ඔයා අද ඉඳන් මේ මිනිස්සු ඉස්සරහට යන්නේ කියලා තමයි නිෂ්පාදකයා කියන්නේ. ඉතින් ලැරි එක්වරම මයික් එක ඔන් කරලා කිසිවක් කතා කරන්න නැතුව ඔෆ් කරනවා. දැන් ලැරි මොකද කරන්නේ? එකපාරම මයික් එක ඔන් කරලා මොකක්වත් කියන්න නැතුව ආය එකපාරම මයික් එක ඔෆ් කරනවා. ලැරි දැන් ඔන්න බය වෙලා ඉන්නේ. නිෂ්පාදක පවසනුවේ කරුණාකර කමියුනිකේට් කරන්න. ඔයා කොහොම හරි මේක කියන්න කමියුනිකේට් කරන්න. ඉතින් ඒ විදිහට කියනවා. ඔහු එක්වරම මයික් එක ඔන් කරලා ඔන්න සුවිශේෂී දෙයක් කියනවා. අපි ඒ ගැන ඔබට කියන්නට බලාපොරොත්තු වෙනවා 11 වෙනි වැඩසටහනින්. එහෙම නැත්නම් 11 වෙනි එපිසෝඩ් එක දක්වා ඔබ රැඳී සිටින්න වෙනවා ඒ ලැරි කිං මොනවාද කිව්වේ කියන කාරණේ. ඉතින් එනවා මේ ලැරි තුලින් අපිට ඉගෙන ගන්නට බොහෝ දේ තියෙනවා කියන කාරණේ ඔබට පැහැදිලි ඇති. අපි බලමු 11 වෙනි වැඩසටහනේදී ඔහු කියන්නට ඇත්තේ මොනවද කියලා.